න් සු වසක් කිය පිළිගන්නවා අදත් ඔබ සමව අපගේ YouTubeු චැන්ල්ල එකට අද අපි මේ කතා කරන්නට සූදානම් වන්නේ නිවසක් ඉදිකිරීමේ දී සහ ඉදි කළ නිවසක දිවිගවීමේදී සල්කා බැල යුතු වැදගත් කුණු එකොළහක් ගැනම් එහෙනම් අපි යමු වීඩෝ එකට අංක එක ඉඩමක් තෝරා ගැනීම නායයාම් වලින් තොර කලාපයක මෙන්ම යහපත් පරිසරයක පිහිටි ඉඩමක් වීම ඉඩමට නිසි පිවිසුමක් සහිත සහ නිරවුල් ඔප්පොක් සහිත ඉඩමක් වීම යන කාරණාවන්ට මූලික දැනදී ඉඩමක් තෝරා ගැනීම අදගත්තේ අංක දෙක තම තමන්ගේ පහසුව වෙනුවෙන් නියම නිවාස සැලසුම වෙනස්කම් වලට ලක්කිරීම. නිසි සැලසුමක් අනුව නිවසක් ඉදිකිරීමේදී බොහෝ ඉදිකිරීම් ශිල්පෙන් කරන වරදක් තමයි තමන් තමන්ගේ ඉදිනිදාක් පහසුව වෙනුවෙන් සැලසුමේ ඇති ඉදිකිරීම් විවිධ වෙනස්කම් වලට ලක් කිරීම. සම්හාර අවස්ථාවලදී මේ වෙනුවෙන් නිවහිමියන්ගේ කැමැත්තද හිමිවෙයි නමුත් මේ වෙනස්කම් යහස්විද්‍යානු කූලව දෝෂ බවට පත් වී එ රජුවම නිවසියන්ට බලපෑ හැකිය එවැනි අවස්ථාද අපට කොතකුත් අසන්නට ලැවී ඇත එම නිසා ඉදිකිරීමේදී නිවසේ මුල් සැලසුම යළි වෙනස්කම් වලට ලක් කරන්නේ නම් ඒ වෙනුවෙන් නිවසේ මුල් සැවසුමට වාස්තු ඉද්‍යාව වෙනුවෙන් පදෙස් ලබාගත් පුද්ගලයාගේම අනුදැනුම ඇතිව සැලසුමයි වෙනස්කම් කිරීම වැදගත්තේ අංකතුන්න ඉදිකිරීම කොන්ත්‍රාත් සමාගමකට භාරදීම වර්තමානයේදී බොහෝ දෙනෙක් කරනුයයි තම නිවාස ඉකිරීම ොත්‍රත් සමාගමට භාරදීමය. ඉන් පසු ඒ ඉදිකිරීම ගැන එතරම් සොයා නොබැලීමද වර්තමානය අපි දකින බොහොම සුලිබස කරුණකි. මෙවැනි අවස්ථාවන් වලදී අතුරු ප්‍රෝජන ගන්නා සමහරක් සමාගම් වෙයි. එහිදී ඔවුන් ඉදිකිරීම් බාල ක්‍රමවේදයන් නොස්සේ සිදුකිරීම මෙන්ම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බාල අමුදරව්‍ය භාවිතා කිරීමද බහුලොව දැකගතහැකි කාරණාවන් මෙයි. එම නිසා නිවස ඉදිකරණ කාලය තුළදී එම වැඩබිමේ කටයුතු නිතර අධීක්ෂණය කිරීම වඩා වැදගත් කටයුත්තක් වෙයි. ඒ වගේම මිලගණන් ඉහළුවත් ගුණත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය ඉදිකිරීම් වෙනුවෙන් භාවිතා කිරීම හදගත්තෙයි අංකහතර හිරුගේ ආලෝකය හැකි පමණින් ගෙතුලට ලැබෙන ලෙසින් නිවසේ ඉදිකිරීම් කටයුතු කිරීම මෙයින් ලැබෙන ප්‍රධානතුම වාසියලසින් අපි දක්වන්නේ ගෙතුලට ලැබෙන හිරුගේ ආලෝක නිසා ගෙතුලතිබෙන විශබීජ විනාශවීමයි තුල ඇතිවන විශ්පීට විනාශීමට කෘතීම වෝ නිෂ්පාධනය කරන ඕනෑම ද්‍රවියකට වඩා හිරු එලියෙන් ලැබෙන හිරුකිරණ ප්‍රබලවයේ එම නිසා හිරු ආලෝකෙ හැකි පමණින් ගෙතුරට ලබා ගැනීම වැදගත් කරන් ලෙසින් අපි දක්වන්නමු. මෙහිදීත් නිධනකාමර කුස්ිය සහ වැසිකිලිය යන ස්ථාන ප්‍රධානකොට සැලකීමට වගබලා ගත යුතුවේ ඒ මක් නිසා අදයක්ත් නිවස වැඩිපරම විශභීජ එකතු වන්නේ එම ස්ථානවල වීම නිසාය අංකපහා නිවසක ඇතුළත ඉඩපරිමාව ඉදිකරණ නිවසේ බිත්ති අඩුමතර්මයේ අඩි දොළහකටවත් නොවාඩුව උසක් සහිතව ඉදිකරයුතුය තවද වාස්තු විද්‍යා සිිල්ිපේයට අනුව නිදනකාමරවල වර්ග පලයද හැකිි පමණින් විශාල කර ඉදිකිරීම වැදගත්තේ මෙසේ කරන ඉදිකිරීමක වැදගත්කම පැහැදිලි කරනවා නම් මීට වඩා කුඩා ඉදිකිරීමක් තුළ කාලය ගත කරනවාට වඩා මෙවැනි ඉදිකිරීමක් තුළ කාලය ගත කරන විට. ඔබේ මනසට ඉතාම සැහැලු බවක් සහ. ො සහනයක් ඔබට පැහැදිලිමු දැනේවී. අන්න ඒවාසය තමයි ප්‍රධාන වශයෙන්ම ඔබටමින් ලැබෙන්නේ. එම කාරණාවට අමතරව තවත් විශේෂ වාශයක් ලිසින් රශ්නය අඩු කරමින් නිවස ඇතුළත වාතය බොහෝ වගයකින් සිසිල් කරීම ද හැඳින්විය හැකිය. අංකහය ඉදන කාමර තුළ හැකි පොමණින් බඩු බාණ්ඩ අඩුවෙන් තබන් හැකිනම් ඇඳුම් පැළදුුම් පොත්පත් පවා මෙම කාරණාවෙන් ඔබගේ නිවසේ එදිනිදා කටයුතුවට ලොකු පහසුවක් වුණාසේම ඔබගේ මනසට ලොකු සැෑහැල්ඩුවක්ද දැනේවි. අංකහත නිවසතුරට හැකි පමණින් දවාතය ගලාායා හැකි පරිදි පුොළුල් ජනනිල් දොරවල් නිවසට එකතු කරන්න. මෙයින් නිවසකට ලැබෙන ප්‍රධානතම වාසය නම් නිවසේ ඇතුළතවාතේ සිසලස වැැව හැකීමයි ඒ වගේම නිවසයන්ගේ මනසටද හොඳ සහනයක් එකතු වේ අංක අට නිවසින්ට ඉටත පරිසරයේ ගෙමිදුල සහ අවට පොළොව සිමන්තියෙන් ආවරය නොකරමින් ස්වාවාවික පස හකින්න වර්තමානයේ ඉදිකරුණු ලබන නිවෙස්සල බහුලව දකින්නට ලැබෙන කරුණක් තමයි මේ ගෙමිදුලේ සිමෙන්ති ගල් ඇතිරීම නැත්තම් ගෙමතුළේ ස්වාභාවක පස සෙමන්තියෙන් වැසීම බොහෝ නිවසියන් මෙම කාරණය ගැන එතරම් සැලකිල්ලට නොගත්තත් මෙමගින් නිවසකට ඇතිවන අවාසි බොහොමයකි පළමු වැනි කාරණය නම් හිරු රශ්මිය පොළවේ සිමන්තිය මත පතිත වී ඒ රශ්මිය කෙලින්ම ගෙතුළ වෙතට පරාවර්තනය කිරීම මෙයින් නිවසේ ඇතුළත රශ්මිය වැඩිවෙයි තවත් අවාසිට බලපාන කරුණක් වන්නේ නම්. ඔබේ පයට ඉස්පාර්ශ වන්නට තිබෙන. වටිනා ස්වාභ්‍යාවක පස නිවසි ඔබට මින් අහිමිවිමයි. ඔබ සමහරක් විට අසා ඇති. අතීතයේදී කුඩා ලමුන්ව නිතර වැලිපොලොවෙ සෙල්ලම් කරන්නට යොමු කරනවා. අපට දැනගන්නට ලැබුණු කරුණුකාරණ අනුවනම් වැලි පස හිතර පෑගෙනවිට කුඩාලමුන්ගේ මොලේ වර්ධනය වේගත්තෙයි ඉතිං ඔබම සිතා බලන්න ගෙමිදුලක ස්වාභාවික පස තිබේදී එමගින් නොමිලේම ලබාගත හැකි වාසිත් බොහොමයක් තිබේදී ස්වාභායුක පස සමින්තින් ආවරණය කර නිකරණේම මෙම ප වාසි නැති කරගන්නේ ඇයිද කියා අංකනමේ නිවසේ සෑම ස්ථානයක්ම නිතරම වගේ භාවිතයට ගන්නා ස්ථාන බවට පත්කරගන්න ඉදි කළ නිවසක සමහරක් ස්ථාන වලට නිවැසියන් වැඩිපුර නොයවෙන නිතර භාවිතයට නොගන්නා අඳුරු ස්ථාන තිබින්නට පුලුවන මෙය නිවසකට එතර මහපත් කාරණාවක් නොවේය එම නිසා එවැනි ථා නිවසයන් නිතර භාවිතයට ගන්නා ආලෝකුමත් ස්ථාන බෝට පත්කරගන්න මෙම කාරණය උදහරණ සහිතව පැහැදිලි කරන්නේ නම් අඳුරු ස්ථානයක් නම් ස්වාභාවික හිරුවාලෝකය ඒ විත්‍ර ලැබෙනෙසී භිත්්‍රයට ජනේලයක් එකතු කළ හැකිය ඒ වගේම නිවසේ එතරම් භාවිතරයට නොගන්නා ස්ථාන ඇත්නම් එවැනි ස්ථානවට නිවසේ ඉදිරිදා කටයුතු වෙනෙන් භාවිතයට ගන්නා උපකරන සහිත කබඩ්ඩ එකක් එකතු කළ හැකිය එසේත් නැතිනම් එවැනි ස්ථානවල රූපාණී අන්ත්‍රයක් තැබිය හැකිය එවැනි සරලකම භාවිතයෙන් ඔබේ නිවසේ පාලුවී තිබෙන එවැනි ස්ථාන පාලුවෙන් තොර කලාප බාට පත් කළ හැකිය අංකදහය ඩමට ලැබෙන වැසි ඩලය නිසි කමවය දෙයක් යටතේ සුදුසු ස්ථානයකට බැහැර කිරීම මෙය නිවසක් ඉදිකිරීමේදී සලකා බැලිය යුතු වැදගත්ම කවරුණක් වෙයි මේ යටතේ පිටත පරිසරයේ සිට ඉඩම තුළට වැසි ඩලය ඇතුළවීම හැකි පමණින් අවම කළ යුතුය ඒ වගේම ඉඩම තුළට ජුම ලැබෙන වැසි දලය සි කානු පද්ධතියක්හා සි ක්‍රමවදයන් ඔස්සේ සුදුසු ස්ථානයට බැහැර කිරීම කළ යුතු කඳු බැවුම් සහිත ඉඩම්වල කරන නිවාසිදි කිරීම වදී නම් මේ ගැන වැඩි වශයෙන් විශේෂයෙන් සොයා බලා කටයුතු කිරීම වැදගත්තේ ඒ මක් නිසාද යත් සි දලවහන පද්ධතියක් සකසා තිබුණේ නැතිනම් ඉඩම නායයාමට වුවත් ඉන් මාර්ගය සැකසෙන බැවිනි අංක එලහා තීන්ත ආලේපය මෙය බොහෝ දෙනෙක් එතරම් සැලකිල්ලකට නොගන්න තවත් මාත්‍රකාවකි නමුත් මා සිතනුයේ නිවසක් ඉදිකිරීමේ දී මේ මාතෘකාව ගැනත් යම් පමණකින් හෝ අවධානය යොමුකිරීම වැදගත් වනු ඇතැයි කියාය. නිවසකට ආලේප කරුණ තීන්තවල වරණ බොහොමයක් ඇත්තේ එම වර්ණ සමහරක් අපේ ඇසට පීඩාකාරී බවක් ගෙනදේ වත් සමහර වර්ණ ඔබේ ඇසට ඉතාම සෞමය සහනයක් ගෙනදේ තද වර්ණයන් සහ දීතිමත් වර්ණයන් ඇසට පීඩාකාරී බවක් ගෙනද වර්ණයන් ඒ වගේම සුදුපාට අලුපාට ලා දුඹුරු වගේ ලාවර්ණයන් ඇසට ඉතාම සෞ්මය සහනයක් ගෙනදර වර්ණයන් වේ. මෙම වර්ණවලින් ඇසට පීඩාාවකාරි බවක් ගෙන දෙන වර්ණ අඩුවෙන් භාවිතා කර ඔබේ අසට සෞම්ය සහනයක් ගෙනදම වර්ණයන් සුදුසු ස්ථානවල සුදුසු පරිදි වැඩිපුර ආලේප කර නිවසක් වර්ණ ගැන්නීම කළ යුතු තවත් වැදගත් කාරණාවක් වෙයි. ඉතින්... විග්‍රහය බසමට වැදගත්වනු ඇතැයි අප සිතනවා තවත් මෙවැනිම වැදගත් වීඩියෝ නැරබීමට අපත් සමඟ එක්වන් ලෙසින් අපි ඔබ සමගින් ඉල්ලා සිටිනවා. අපගේ දුටුගමුණු කියවී YouTubeු චනල් එක සබස්ක්‍රයිබ් කරන්න